चित्रशिल्प एक दस अठासी अनुहत एक दस नमसेपाई जीवत हिटिये इथिंग मुहूर्त मेन में विशेवन सी वर्ष श्रीलंकी नूतन बौद्ध बितुसीतुआम कलाव पेरदीक कला मूलयान गुरुकट संप्रदाय बड़ पत्क्रीम पूर्वगामी उतर वशंग अदुनगर पुलवा यदि मुलिम सारमने करपू मेन में यूरोपीय स्वाभाविकवादी लक्षण गुरुकटक शैली अनुगमने कल सोलिस मैंडिस पशु एम शिल बेहरवेला तीन इथिंग मोगे वेदगात्म कलनी विहारे थिंग कलनी नव विहारे अति बितुसितुआम ओगे विशिष्ट निर्माण वशंग देखगा पुलवाम इथिंग मोगे विशिष्ट निर्माण टिकोहितियन कलनी नव विहारे राइट एवं तमाइ थवात्त कारण तमाइ अजंता बाग तिबंक पिलिमेगय एवं नंदलाल बोस के निर्माण आदि पेरदिगरीति गुरुकड़गत कला निर्माण हा मूलाश्र गणनामक आभाष लभागण तीनों नमुत राइट नमुत के निकेन खाली मुना मुनागे आभाष लभागण तीयने अजंता बाग तिबंक पिलिमेगय नंदलाल बोस के निर्माण आदि वगेम पेरदिगरी गुरुकोटगेन तीन राइट इथिंग नमुत एक किसी वक अनुकारकु करगेन ने एकेन एव किसी कक अनुकरणय करला ने एव उपयोगे करगेन तमाटम आवेनी क्रमशिल्पयक गोडनगागत चित्रशिल्पय तमाय सोलियस मेंडिस कियन्ने राइट ඉතින් මොහු ගොඩනගාගත්තේ රේඛාව මූලික කොටගෙන සිතුවම් ගොඩනැගීම ඒ වගේම ලාලිත්‍යමය ශරීර විලාසය ඒ වගේම දුඟුරු පැහැය ගුරු කොටගත් ඇසට ප්‍රිය වර්ණමාලාව ඒ වගේම ඒ කරුණු කාරණා තමයි සෝලියස් මෙන්ඩිස්ගේ සිතුවම් වල කැපී පෙනෙන ලක්ෂණ මෙතුමාගේ කැපී පෙනෙන ලක්ෂණ මොනවාද රේඛාව මුල් කොටගෙන ඇති සිතුවම් ගොඩනැගීම ලාලිත්‍යමය ශරීර විලාසය दुंबुरु पहय गुरु कोटकत एसट प्रिय वर्ण मालाव राइट एवगे मुहु चित्रमेन्म मूर्ति कलावेद दक्षे क्वेश्चन अभी हमदुरागन पुलुव इथिंग अभी इगन गन्न तीन सिलबस से कट मुहुगे वेदका सितुवम देखा एसु तुम देख पट पट गल बलमु एसु तुम देख तमाय इंद्रजन्वान से मायंगर के वेटम करीम श्रीपादलांजने भेटुए में किनु सितुवम देख पट पट कर कथा कर बुद्धराजन से मैंग सिद्ध मेघती है कैलनी नव विहारे कैलनी विहारे अति सिद्धवर मानव रूप विशाल प्रमाण सहित संरक्षण मेन बुद्धराजन से मैंग वेडम क्रीमकिन सिद्धम इतना विशाल प्रमाण मानव रूप इधि मेके प्रधान रूप आलोकवात्व दीन एवगेम पशुभिम पार्श्विक रूप अंदरूप दीन प्रधान रूपक दी आलोकमत्व इवागेम पशुभिम पार्श्विक रूपक दी अंदरूप राइट मतने तेरे मुहुन वल भाव में तत्व शरीर निरूपणे इतम विशिष्टाई मुखदीता विशिष्ट मेन मे मुहुन वल भाव में तत्व शरीर इरिया ඉතින් මෙම නිර්මාණයේ කේන්ද්‍රීය රූපය වන්නේ මොකද්ද කේන්ද්‍රීය රූපය වන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වටා ගිනි ජාලාවක් පරිවාර කොට දක්වලා තියෙනවා ඉතින් ඔන්න ඔය කාට තමයි අපිට බුදුරජාණන් වහන්සේ මයංගිනේට වැඩම කිරීම ගැන සිතුවම් ගැන අපිට කතා කරන්න තියෙන්නේ රයිට් පට්පට් ගාල බලමු ශ්‍රී පාද ලාංඡනය පිටියම ගැන සිතුවම් ගැන ඉතින් මෙම සිතුවම සෝලිස් මෙන්ඩිස් මේ සිතම එකගේ මේ සිතුවම නිර්මාණය
කරගෙන යනකොට ඔහු ගොඩක්ම වස්තු විශ්ෂය කරගත්තේ මෙන්න මේ ගොඩක්ම ප්‍රමුඛත්වයේ දුන්නේ ලංකාව හා සම්බන්ධ බුද්ධ චරිතය අවස්ථාවන් සඳහා තමයි ගොඩක්ම ප්‍රමුඛත්වයේ දීලා මෙයා කටයුතු කරේ. ඉතින් ඔහුගේ මෙන්න මේ ප්‍රමුඛත්වයේ දීලා කටයුතු කරපු ඒ චිත්‍ර අතර මේ සිතුවමත් ප්‍රධාන ගණයක් වෙනවා. ඉතින් බුද්ධත්වයේ අවස්ථා සඳහා වන අතර මේද එයට එක් නිදර්ශනයක්. මේක කදිම නිදසුනක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් විශාල පරිසර පිරිසක් මැද්දේ බුදුරජාණන් වහන්සේ සකීය ශ්‍රීපාද ය සමනල ගිරි මත පිහිටවන අවස්ථාව තමයි මේකින් නිරූපණය වෙන්නේ. ඉතින් ප්‍රධාන රූප ආලෝකවත් සහ සෙසු රූප අඳුරු පැහැයෙන් දක්වලා තියෙනවා. ප්‍රධාන රූප කොහොමද ආලෝකවත්, සෙසු රූප කොහොමද අඳුරු පැහැයෙන්? රයිට්. මානව රූප බෙහෙමින් ලාලිත්‍යමය වන අතර ආභරණ හා වස්ත්‍ර ලාලිත්‍යමය රැලි වලින් සහ සැරසිලි වලින් විස්තර කරලා තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි අපිට මෙන්න මේ සෝලිස් මෙන්ඩිස් කියන චිත්‍ර ශිල්පියා ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ සාරාංශ වශයෙන්. මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් හම්බෙන බලාපොරොත්තු වෙන යන්න තමයි හදන්න තින් ඔයා මගේ channel එකට අලුත් නම් පහල තියෙන රතු වස්සන් රෙබ්බන් එක කරනවා subscribe කරන්න, ඒ වගේම වීඩියෝ එක ලයික් නම් ලයික් කරන්න, ඒ වගේම මේක තවත් කෙනෙක්ට බලන්න බැරි වෙනවා නම් share කරන්න. ඒ වගේම ඔයාලට වටිනා comment එකක් පල්ලෙහාට comment section එකේ දාන්න තවතත් කරන්න එපා. ඒ වගේම ඔයාලට පුළුවන් නම් මගේ channel එකේ membership එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් දගත් වීඩියෝ එකක් හම්බෙන බලාපොරොත්තු වෙන. සුබම සුබ දවසක් ගෙලෙනවා.